හතට කලින් වීමිල ගැටලුවට විසඳුම් නැද්ද පොළොන්නරුවේ ගොවි විරෝධතාවක් හතට කලින් කා වන්නේ මුන්නේත් නෑ මොහොර බෙහෙ මුන්නේත් නෑ යව් 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 ආන් දියව් අපතන් යව් ජීවත් වෙන්න ඉඩක් දියව් මමදයක් කියල දැම්මා මොනේ ළමයි ඔතු වෙලා වී කිලෝ එකට රුපියල් 130ක් ලබා දෙන්න කියන ඒ සාධාරණ ඉල්ලීම මේ ඉල්ලන හතට කලින් සරසවි සිසුන්ට වගේම ආචාර්ය වරුන්ටත් ප්‍රශ්න සල්ලු ධර්මයේ මාසල්ලු කන්නත් නෑ ඔන්නත් නෑ ප්‍රශ්න මෙහෙට වැඩිකාරය ආඩුවේ එච්චයිය දියු ගණියු අකුල ගණියු දියව් දියව් අධ්‍යාපන ශේෂ්ත්‍රය දෙවන් අර්බුදකාරී තත්ත්වයට පත් කරලා තියෙනවා මෙරටේ මේ වෙනුවෙන් විශාල අර්බුදකාරී තත්ත්වයක් තිබෙනවා. ඔබ දන්නවා ආර්ථික අර්බුද, දේශපාලන අර්බුද, සමාජීය අර්බුද, මේ පාරිසරික ප්‍රශ්න මේ සියල්ලම තියෙද්දී මේ මර ශිෂ්‍යයන් කියන විශ්වවිද්‍යාල පද්ධතියම ආරක්ෂා කරගන්න හතට කලින් ගොවියෝ බණින්නේ මෝඩ තීරණවලට මේ ඇහින්නේ හම්බන්තොටේ. අහිංසක අපිට කුඹුරකට වතුර ඩිංගක් කරව ගන්න නැහැ අද වෙනකොට. වර්තමාන මහතර මුත්තලාගේ වැඩ මේක. තේරෙන්නේ නැද්ද මේ හරක්ද මේගොල්ලෝ? අපි මොකුන්දර ගණන් අරන් තියෙන්නේ? සත්‍යකින් දෙයකින් දිලා අපේ ටැංකියකට පුරව ගන්න නේ අපි ඉල්ලුව අපේ වගාවට. තව දවස් තුන හතරකට පහකට කලින් වතුර ටික ආවනම් මේක බේර ගන්න තිබුණා. ඔය ටීඑන් ටිකවත් බේර ගන්න අපිට වතුර ටිකක් එයිද කියන එක තමයි ප්‍රශ්නේ. හතට කලින් වෙලවෙල හතට අසන්නයි අපි යමු ප්‍රවෘත්ති බලන්න. හතට කලින්